අදුදසන වන විට ශ්‍රී ලංකාව තුලින් COVID-19 ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියාවේ සිට සහ අනෙක් පුද්ගලයා ඉතියෝපියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයේ වෙමින් සිටින පුද්ගලයන් වනවා අදුදසන වන විට කන්දකාඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ මොනුරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතින් සංඛ්‍යාව 640 දෙනෙකු ලෙසයි වාර්තා වුණේ ඉන් පුනරුත්ථාපන රඳවියන් 519ක් වන අතර කාර්ය මණ්ඩල සමාජිකයන් 67ක් වනවා එමෙන්ම ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සහ පවුල් හා සමීපතමින් 48 දෙනෙකුද එම සංඛ්‍යාවට ඇතුළත් වනවා එමෙන්ම වෙලිකඩ බන්ධනාගාරයේ COVID-19 වෛරසය ආසාදනය වූ රඳවිය ඇසුරු කළ පුද්ගලයන්ගෙන් එක් අයෙකුට පමණයි අදුදසන වන විට වෛරසය ආසාදනය වී තිබුණේ මේ අතර අද උදෑසන ජර්මනියේ සිට පුද්ගලයන් 11 දෙනෙකු මෙන්ම ඩුබායි සිට පුද්ගලයන් 20 දෙනෙකුද දෝහා කටාර් සිට පුද්ගලයන් 75 දෙනෙකු සහ ඉන්දියාවේ චෙන්නයි සිට පුද්ගලයන් 2 දෙනෙකුද ජපානයේ නරීටා සිට පුද්ගලයන් 2 දෙනෙකු මෙන්ම නෝර්වේ සිට පුද්ගලයන් 86 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණ තිබෙනවා මේ අතර ඩුබායි සිට පසුගිය පළමුවනදා මෙරටට පැමිණ නුවර එළිය සංචාරක හෝටලයක නිරෝධායනයට යොමු කළ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජායල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි සුබ්‍රමණියම් ආනන්ද කුමාර් නැමැති 56 හැවිරිදි එක් දරුපියෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඉක්උද්දා දිවයිනට පැමිණි සුබ්‍රමණියම් ආනන්ද කුමාර් මහතා හෘදයාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙළුණු අයෙකු බවත් ඔහු දිවයිනට පැමිණීමට ප්‍රථම ඔහුගේ පාදයක තිබූ තුවාලයකට විස බීජ ඇතුල් වීම හේතු මෙලෙස මෙම පුද්ගලයා නුවරඑළිය මහරෝහල වෙත අතුලත් කර සිටියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම මේ වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 32 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර අදුදැසන නිවෙස් බලාපිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දිනේ වන විට පුද්ගලින් 38359 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 63ක් තුල පුද්ගලින් 6610 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර ඊයේ දින තුලදී PCR පරීක්ෂණ 1820ක් සිදු කර ඇති අතර මෙවැනි විට ශ්‍රී ලංකාව තුල සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 239907ක් වනවා. අද උදෑසන 6 වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පුද්ගලින් 7 දෙනෙකු පිටව ගොස් ඇති අතර කන්දකඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලින් 626 දෙනෙකුද මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.